පුන්බනා දෙගැහැරුම. නාන කාමරයට පැමිණ බොහෝ වේලා බව ප්‍රාර්ථනාට සිහි වූයේ සෑහෙන වෙලාවකට පසුවය. කැඩපතේ ඇඳුන අලුත් ආදරවන්තයගේ මුහුණ දෙස කොතරම් බලාවුන්නද ඇති නොවේ. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ලදරු ආලේපන ටියුබේන් බිඳක් කත්ලට ගත් අය එය මෘදු ලෙස දෙකම් මුල්වල තවරා ගත්තාය. ප්‍රාර්ථනා නාන කාමරයෙන් එළියට ආවේද අතකින් ක්‍රීම් ගැල්ලෝ කම්මුල පිරිමදිමින් සහ අනිත් අතින් කැඩෙන්නට ගිය තුවාය පපුවට උඩින් කරගනිමිනි. ප්‍රාර්ථනාව දුටුවනම ඇඳේ වම් කෙළවරට වී ඇය එනතුරු බලාවුන් අනුරාධා සිනාසුනාය. මිතුරියගේ මුහුණ පුරා අසාමාන්‍ය ලේ පෙරීමක් ඇති බැව් ඇය දුටුවනම වටහා ගත්තාය. මොකද උඹ හිනාවෙන්නේ? ළමෙද මැදින් තුවාය එක්කොට ගැටයක් ගසා ගනිමින් ප්‍රාර්ථනා ඇසුවාය. ඇය මිතුරියට දෙනෙත් දුන්නේ නැත. මොකද කවදාවත් නැතුව මුණ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගන්නේ. අනුරාධා ඇඟට පතට නොදැනී තමාට පල්ලෙක දමන බව ප්‍රාර්ථනා දනි. ඇය කිසිවක් නොකියා අල්මාරිය හැර සනීප රෑඳුමක් තේරුවාය. ඇයි නයිටිය මාරු කරන්නේ? ඇඳගෙන උන්න එකේ සුවඳ ඇතිනේ. ප්‍රාර්ථනා තොල්පට තද කරගත්තේ සිනහව පිටතට යන නිසාය. දැන් රෑ 11ත් පැන අවසානය. වැස්සේ තෙමුණා, ඒකේ වතුර. තෝරාගත් රෑඳුමෙන් මුහුණ වසාගෙන ඇය කීවාය. අනුරාධාගේ මුහුණේ පුරුදු මනමාල සිනහවමය. රෑඳුම ලාගත් පසු ප්‍රාර්ථනා කාමරය දිග කවුළුව විවර කළාය. අවට මහා වැස්සය. මතක ඇති කාලෙක අනුරාධපුරයට මෙහෙම වැස්සේ නෑ. පරිසරයේ සිට හමාගෙන ආ වැහි සුළඟ ඇගේ පපුවට එහෙමම කඩාගෙන ආවේය. ලය පුරා හිරිගඩු නැංගුවේ සීතලත් සමග ඇයට ඔහු අසලදී විඳි උණුහුම සිහිවිය. ඩිරෙක්ටර් නෝනාගේ මෝනාද සීසන් එක කාලෙට නෝරැලිය මල්වත්තක් වගේ. ප්‍රාර්ථනා ජනේලය නොවසාම ඇඳ මතට පැන විශාල පොරවණයට ගොළු වූ ආය. ඇගේ එළියේ තිබුණේ කුඩා මුහුණ පමණි. ආදරය කරනකොට ඔච්චර ලස්සන වෙනවා කියලා මං දැනන් උන්නේ. ඇත්තමයි, ඔබව දැක්කම හරියට ලෝභ හිතෙනවා. මැනේජර් මහත්තයා උඹට මොනවද නොකලා පුදුමයි. ඇය හසා උන්නේ ආශාවෙනි. ජීවිතයට අද පටන් ආසා අසා ඉන්නට වෙනත් දෙයක් නැත. කතා කරන්නටද වෙනක් දෙයක් නැත. හිතන්නටද දෙයක් නැත. ආදරය පමණි. ඊයේ වෙනකල් මං හිතන් උන්නේ මං තරම් අවාසනාවන්ත කෙල්ලෙක් තවත් නැහැ කියලා. ඒත් අද මට හිතෙනවා මං තරම් වාසනාවන්ත කෙල්ලෙක් තවත් නැහැ කියලා. උඹ මෙච්චර දවසක් ඔය හැම දෙයක්ම හිර කරන් උන්න කියන එක හරි පුදුමයි. ප්‍රාර්ථනාගේ ඇලයට හැරි අනුරාධා කීවාය. ප්‍රාර්ථනා කොට්ටයක් ගෙන දෙපා අතර සිර කරගත්තාය. එහෙම කළ විට සනීපය. මං කොච්චර දුකක් වින්දද? ඒ දුකම කොල්ලත් විඳින් නැති අපරාධේ. ඉඳහිට කාමරය ඇතුළත ලා නිලට හොරු එළියකින් ඒකාලෝක වේ. ඒ නිවසින් එපිට පරිසරයට විදුලි කොටක් දියා. ඒ එළිය ප්‍රාර්ථනාගේ මුහුණට වැටෙද්දී ලස්සනයයි අනුරාධාට සිතුනේ. ඉතින් දැන් ඔබ කියවගෙන කියවගෙන ඵලයක් මං අහන් ඉන්නවා. කොට්ටයට තවත් හරිබරි ගැසී අනුරාධා කීවාය. ප්‍රථම ප්‍රේමයේ සැර වැදුන මිතුරියගේ පපුවේ අව්‍යාජ හැඟීම් ඇය කිව යුතු නැත. ඒ හැඟීම් දෙනෙත් දෙකලවරින් හතර මහා ගංගාමෙන් ඇද වැටේ. මිහින්තලේ පොඩි සාදු කිව්වේ කොච්චර ඇත්තක් දනු. අරවින්ද මගේ ඇඟට අත තියද්දී මාව වැවලුවා. හරියට දෙවි කෙනෙක් රජතුමෙක් ඇඟට අත තියන්න වගේ. දැහැසම තෙත්වයයි. හැඟීම් පපුව සහ මුලින් මුණු කරයි. ප්‍රේමයේ අනුරාගය යෞවනයේ මෝරද තෙත් කරමින් ගලායයි. මොනවද අරවින්ද අයියා කියන්නේ? අනුරාධා ආසාවෙන් ඇසුවාය. අරවින්ද හොඳටම දන්නවා මාත් එක්කම තව ප්‍රශ්න ගොඩාක් යාට එනවා කියලා. මං හිතුවා ආදරේ කොහොම වෙතත් එයා ඒ ප්‍රශ්න නිසා මා එක ගෙවන අනාගතයට බය වෙයි කියලා. ඒත් අරවින්ද මං හිතුවට වඩා හරි ශක්තිමත් කොල්ලෙක්.
දැන් ඉතින් ඉක්මනට මට මගේ මේ කරදර දෛවයෙන් මිදෙන්න පුළුවන් වෙයි. ඒක මට විශ්වාසය යනු. ඒ විශ්වාසය ඇගේ වචනවල පමණක් නොව ඇගේ කඳුළුවලද තිබුණේ. කෙල්ලෙක් වඩාත්ම හැඟීම් බරවන්නේ ඇය වඩාත්ම ආදරය කරනා පිරිමියා ගැන දොඩද්දිය. මොනව කරන්න හිතන් ඉන්නවද? කොහොම මාව එක්කන් යනවද? ඒ මොනවත් මන් දන්නේ. ඒත් හැම දෙයක්ම වෙන්න කලින් යන් බබා කියලා මට කතා කරයි කියලා මට හිතෙනවා. අනුරාධාට පුදුම නැත. නෙළුම් දෙනිය පරම්පරාවේ කෝටි ගණනක බෝධලේ තනි හිමිකාරිය සියල්ලටම සමුදී තම අදහන ආදරය වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරන්නට ආශාවෙන් බලා ඉන්නේය. භෞතික අචේතනික වස්තූන් තාවකාලිකය. ඒවා මරණයත් සමග අහිමි වෙයි. එහෙත් ආදරේ නම් මහා ආධ්‍යාත්මික බැඳීමේ සුවඳ එසේ නොවේ. එය ආත්ම භවයක් කරා ඇදී යයි. කාලයක් මං ජීවත් වුණේ බලාපොරොත්තු අරමුණු නැතිව. ජීවිතේ වෙන දෙයක් උනාදෙන් කියලත් මං ඒ කාලයක් හිතන් උන්නා. ඒත් මං තීරණ ගත්තේ නෑ අනු. ප්‍රියලාල් මාව ගිල ගන්න කී පාරක් ආවද? එයත් එක්ක විනාඩි 10ක් තනි වුණොත් බලන්න ඇඟට කඩාපනින්න. ඒත් අද මං මගේ ජීවිතේට එහෙම ඔහේ යන්න ඉඩ දෙන්නේ නැහැ. ඉස්සරහට මොනව කැප කරන්න වෙයිද? මොන දුක් විඳින්න වෙයිද කියලා කියන්න මන් දන්නේ නැහැ අනු. කොට්ටේ ඇඳ විට්ටමට බර කර ඇඳේ වාඩි වී ප්‍රාර්ථනා කීවාය. අද නිදා ගන්නා දවසක් නොවේ. දකින්නට සිහි නැත. විඳින්නට සැමරුම් ඇත. උඹට තනියම දුක් විඳින්න වෙන්නේ නැහැ. අරවින්ද අයියා හිනා වේවි දුක් විඳින කොල්ලෙක්. එයා හම්බ වෙනකල් ජීවිතය කියලා දැක්කේ මොන කසි කබලකටද කියලා හිතනවා අනු. අරවින්ද අයියා උඹට විතරක් නෙවෙයි අපි ඔක්කොටම ජීවිතේ පෙන්නවා. වැස්ස තවමත් එහෙමමය. තිසා වැපා අද දින උතුරනු ඇත. ජීවිතේ ලස්සනම දවසේ උඹව බය කරනවා කියලා හිතන්න එපා රත්තරන්. තාත්තා, ප්‍රියලාල්, ගුණවර්ධන අංකල් ලොකු කට්ටියක් නේද? දුප්පත් අපි ටික මේ පැත්තේ. අරවින්ද ළඟල් තිබිලා අර ජීවිත කතා පොතක් උඹ කියවා නේද? ඔව්, අර කියවාපු විප්ලවය ආපු කෙනා ගැන. ඔව් ජේ, එයා එක තැනක කියනවා සටන් කරන්න ඕන කරන්න අරමුණු විතරයි කියලා. පිරිසිදු අරමුණු. අනිත් ඒවා නිකම වෙනවලු. වෙන කොල්ලෙක්ට ආදරය කරා නම් තාත්තා එක පාරක් පොළ වැඩි හපපුහම බය වෙලා මාවත් දාලා දුවයි. නැත්තම් ප්‍රියලාල් පිස්ටල් එක පපුවට තිබ්බ ගමන් අය රජරට පස් නොපා ගන්න යයි. ඒත් අරවින්ද වෙහෙම බය කරන්න බැහැ. හරි කෙල්ලේ, ඒත් ගැමුණු කුමාරයත් එක කාලයක් පැනලා ගියාලු නේද? ඔව්, කොත්මලේට. ඒත් පැනල යාමක් නෙවෙයි, කොත්මලේට ගිහින් තමයි සේනාව සංවිධානය කළේ. සටන් කරද්දි උපායශීලී වෙන්න ඕන. ඒක බයේ පැනල යාමක් නෙවෙයි. ආදරය යනු සිහිලැල් මල් මන්දහාසයක් පමණක් නොවේ. එහි අප්‍රමාණ ආත්ම ධෛර්යයක්ද අප්‍රමාණ වූ විශ්වාසයක්ද ගලායේ. මේ අනුරාධපුර ඉඳගෙන උඹලට එකතු වෙන්න පුළුවන් වෙන එකක් නැහැ. ඔව්, හැම දෙයක්ම දාලා යන්න මට පුළුවන්. ඒත් වෙහෙරක් වගේ අපි හදපු අරලියා හොටල් එක දාලා යන්නේ කොහොමද? අරවින්ද අයියාට අන්නේ දාට තමයි. අපි හම්බුනේ එතනදි. අපි ආදරය කළේ එතනදි. ජීවිතේ සතුටක් කියලා වින්දේ ඒ අරලියා ගස් යට. එහෙම තැනක් දාලා යන්නේ කොහොමද? අරවින්ද අනාගතය ගැන මොනව හිතනවද? ඔහු කරන්නට හිතා ඉන්නේ මොනවද? හිතන එක අරවින්දට දීලා ආවා. උඹ මොනවද කරන්නේ? හීන දකිනවා. ලේසි වැඩේනේ. උඹ බය වෙන්න එපා. උඹලට වරදින්නේ නැහැ. ඒක මටත් දැනෙනවනු. අපිට වරදිනවා නම් අර දවස ගානේ දල්වන බෝධිය බොරු. රුවන්වැලි සෑයෙන් බුදුරැස් පිහිදෙනවා කියන්නේත් බොරු. ප්‍රාර්ථනාට දැඩි පිපාසයක් දැනුනේ. උඹට මොනවද ඕන වෙලා? අනුරාධා මිතුරියව තේරුම් ගනිමින් කීවාය. හරි තිබහයි කෙල්ලේ. කුස්සුමව හැරව ගත්තනම් නෙස්ට මෝල්ට එකක් පනවා. අනුරාධා ඇඳාසල වූ කුඩා කබඩ් එක මත තිබූ ටයිම් පීස් ඔරලෝසුව ගැන වෙලාව බැලුවාය.
දොළහයි 35 ලෙසෙහි සටහන්ව තිබුණේ. පව්, ඒ ගෑනි නිදි ඇති, මං හඳන් එන්නම්. උඹ පව්, උඹ හිටපංකො, කන්නත් මොනහරි ඕනද? ෆ්‍රිජ් එකේ බිස්කට් කේක් මොනහරි තිබ්බොත් අරන් වරෙන්, නැත්නම් තලගුලි ඇති. අනුරාධා පහළට ගිය පසු ප්‍රාර්ථනාට මහා පාළුවක් දැනුනේ. අරවින්ද මේ රෑ මොනවා කරනව ඇද්ද? එද්දි ඔහුට කතා කරනවා කියා ඇයට මතකය. ප්‍රාර්ථනා ඇඳෙන් බැස වේවැල් පුටුවට බර වී දුරකථනය උකලට ගත්තාය. මතක ඇති එකම දුරකථන අංකය හෝටලේ අංකය පමණි. හදවතේ අංකයත් එයම වියේදය. දුරකථනය ගත්තේ ටික වෙලාවක් එසේ නාදව පසුය. අනේ, නිදාගෙන දුන්නේ? නෑ මිස්, ඔහුට කියවුනේය. ඇගේ සිත කඩා වැටුනේ. ඒ පරතරය තවමත් ඔහුගේ හිතේ සරණවාද? මං තියෙනවා, ඇය තරහින් කීවාය. සෝරි සෝරි, ඔහු කීවේ සිනාසෙමින් සමාව ඉල්ලමිනි. ඇයව අමතන්නට අලුත් නමක් හදාගත යුතුය. ගහනවායි කිව්වොත්? අනේ, නිදාගෙනද හිටියේ? අරවින්ද පමා වෙද්දී ප්‍රාර්ථනා හිතුවේ ඔහු නිදාගෙන උන්නා කියාය. අද නිදාගන්න දවසක් නෙමෙයි. එහෙනම්? ඇය හොරතල් ලෙස ඇසුවාය. ඇහැරගෙන හීන දකින දවසක්. හීන ටික මන් දකින්නම්. මහත්තයා, අපේ අනාගතය ගැන හිතන්න. හිතන්න කලින් අහසේ මාලිගා හදන්න ඕන. ඊට පස්සේ අහසේ මාලිගා සුන් වෙනවා. නෑ, අහසේ මාලිගා හදලා ඊට පස්සේ මාලිගා වලට පොළවේ ඉඳලා ෆවුන්ඩේෂන් දාගෙන යන්න ඕන. එතකොට සුන් වෙන්නේ නෑ. මේ අදහස්, මේ සිතුවිලි කොහේ සිට ජීවිතයට ආවාද? මේ නම් වැවබැඳි රාජ්‍යයට කොළම් තොටින්න සපුමල් කුමාරියක්ම විය යුතුය. මොනවද කර කර හිටියේ? පිටිපස්සේ බැල්කනිය පොටුවක් තියාගෙන වැවට වහින දියා බලන් හිටියා. එක පාරක් විදුලි කොටනකොට පැත්තම ලස්සනයි. වැඩිය සිගරට් බීලා හැම හුවෙන්නේ නැහැ. ඔහු සිනාසුනේ ලැජ්ජා වෙන්නේ. කොවනු? ඒක නෙස්ට මෝල්ට හදන්න පහලට ගියා. තිබහ නැද්ද? බොන්න ඕන කිය කියා හිතන් හිටියේ නන්දනත් නිදි. අනේ, නෙස්ට මෝල්ට එකක්ම හදන් බොන්න. පොඩි එකව නැගිටවන්න ඌ හදලා දෙයි. මට පුළුවන් බබා. යලි නිහඬතාවයක් අරක් ගත්තේය. රජ රට ලස්සනම පෙම්බියොල දෙතැනක තනිකර මහා කන්‍යයට ඕසිටම වැස වැටමින් තිබුණේ. අද වහිනා වැඩි. වැව උතුරලා අපේ හෝටලෙත් යට වෙයිද? ප්‍රාර්ථනා අවංක වියකින් ඇසුවාය. එහෙම වුණොත් අර්ලියා හෝටල් එකත් එක්ක මාත් යට වෙනවා. අරවින්ද කීවේ දැඩි හැඟීමිනි. ඇයට මහා බියක් දැනුනේ. මොනවද මේ කියන්නේ? මට මගේ රත්තරන් ඉන්නවා නම් තව අරලියා හෝටල් කීයක් හදන්න පුළුවන්ද? මට ඔය කෙහෙල්මල් හෝටල් එක වැඩක් නැහැ. සියල්ල හැරදා දිනයක නොව හෙට අනිද්දාම යන්නට සිදුවනු ඇත. සමහර විට හැම දෙයක්ම දාලා අපිට යන්න වෙයි නේද? මං තවම කල්පනා කරලා ඉවර නෑ බබා. පාන්දර වෙනකල් හැරලා ඉන්නපා, වැස්ස සීතලයිනේ. ජීවිතේ මහරෑ ඇහැරගෙන කල්පනා කරන්න දෙයක් තිබ්බ නෑ. ඒත් දැන් තියෙනවා. කොහොමටත් අනාගතය ගැන ඕව ටයිම් දාලා හිතන්න වෙනවා. ඇය කිසිවක් කීවේ නැත. මහා හඬින් පරිසරයම ගිගුම් දී හෙනයක් පුපුරා ගියේය. හෙනය පිපිරී ගියේ තිසා වැව් තාවුල්ලට එහා වනාන්තරය විය යුතුය. ඒ හඬ ආවේ ඔහුගේ දුරකථන රැහෙන හරහාය. හෙනයක් පිපුරා නේද? ඒ වෙලාවට ෆෝන් එක ඇලිලා ඉන්න හොඳ නැහැ. හෙට උදේට එනවා නේද? සමහර විට ඉර පායන්න කලින් මං ඔයා ළඟ ඇති. මට කවදාවත් ඉර පෑවෙවා හෝටලෙට ආවට පස්සේ. මං තියන්නම් එහෙනම්. ඔහුට කතා කළ පසු සීතල කොහෙන් කියාද කියා නැත. ප්‍රාර්ථනා රෑද මේ ඕප කෝට් එක ගලවා දමා කුඩා කැසට් රෙකෝඩරේ එබවාය. හැඟුම් බර හින්දි ගීතයක් ප්‍රාර්ථනාගේ පපුව කඩා දමමින් එන් ගලා එන්නට විය. තොහිරේ තොහිරේ
තෙරබෙනා මේක සේෂියුම් අජරේ අජරේ යොම් හිතුම් පාසා මුජකෝ. ප්‍රාර්ථනායි සරල තේරුම් සිහි කරන්නට උත්සාහ ගත්තාය. පාසල් කාලයේ සිට ඇගේ විනෝදාංශය වූයේ එයයි. මගේ සියලු දේ ඔබමයි. ඔබ නැතුව මා කෙසේ දිවි ගෙවන්නද? එන්න මා වෙත එන්න. ඔබ මෙලෙස ඈත් වී මා නොපෙළන්න. අරවින්ද නෙස්ටමෝල්ට් කෝපයක්ද සාදාගෙන කාමරයට ආවේ නිදා ගන්නට සිතානම් නොවේ. ජීවිතය පුරා හිතන්නට දහසක් දේ හොට තිබුණේ. හදවේල් තලාව එකලු කරමින් පිපි ප්‍රථම ආදර පියුමේ රොන්සුණු සුවඳ අනන්තයටම විඳගන්නට ආශාවක් ලෝභකමක් තිබුණද තමා ඉදිරිපිට ඇති දෛවය එවැන්නක් සඳහා ඉඩකඩ නොදෙන බව ඔහු දනී. බොහෝ දේ අහිමි වී ගිය ජීවිත කඩමාල්ලකට ආදරයේ ප්‍රථම සේදසලු පෙළඳා දවසකෙන සිහි කර කර විඳින්නට අනාගතයේ දවසක් වෙනම වෙන් කර ගත යුතුය. අත හේට වඩා දේ කල්පනා කරන්නට වෙන් කළ යුතුය. මඳ රස්නයක් තිබූ නෙස්ටමෝල් කෝපෙන් භාගයක්ම අරවින්ද බේගෙන බේගෙන ගියය. එහි වූ හුරුපුරුද මෝල්ඩඩ් රසය ඔහුට දැනුනේ මිහිරි ලෙසිනි. නව පණක් ලද්දෙකු මෙන් ඔහු වැඳ පිට්ටමට කොට්ටයක් තබා එහි ඇලවී බිත්තියේ ගසා තිබූ ඉසුරුමුණි පෙම්ගිවලගේ ඡායාරූපය දෙස බලා උන්නේය. පෙරුම් පුරා පපුවට ගත්තේ එසේ මෙසේ ගැහැණු ආත්මයක සෙනෙහසක් නොවන බව ඔහු දනී. ආදරය පපුවට ගනිද්දීම දැනුන බරට ඔහු ආශා කළේය. හදවත් රාජධානියේ බොහෝ පෙදෙස් තිබුණේ හිස්ප මුඩු බිමක් ලෙසිනි. ආදර ගැහැණු සුවඳකින් එය තෙමේ ගියේ අද කොළඳුල්වය. සියලු ප්‍රශ්නද කරදරද අවසාන කර දමා ආත්මාර්ථකාමී ආදරවන්තයෙකුසේ මේ රාත්‍රියේ විඳ පුංචි අනුරාගයෙන් ආනන්දයට පත්වන්නට ඔහුගේ පිරිමිගත ඔහුට ඉඩ නොදෙයි. අරලියා හොලිඩේ රිසෝල්ට් වෙතට පය තැබූ මුල්ම මොහොතේ සිට සැඳෑවේ ප්‍රාර්ථනා පපුවේ හිස හොයාගෙන ඇඩූ මොහොත දක්වා සියල් ඔහුට සිහිපත් විය. එක ආත්මයකදී මේ සියල්ල සිදුවූයේ කෙසේදැයි ඔහුටවත් සිතාගත නොහැකිය. ප්‍රථම වරට පපුව හිරිවැටී ගියේ ඇය නල්ලත සිප උපන් දිනයට සුබ පැතූ මොහොතේය. ජීවිතය සතුව එවැනි සැමරුම් තිබුණේ නැත. වියල ජීවිත පතොක් ගස මත සමන්මල් පිපේයයි ඔහු සිතුවේවත් නැත. දෙවන වරලාය ඇවිලේ ගියේ කටුගස්තොට වාහන අංගනයේදී ඇය තමාගේ නමට වාහනය ලියාපදිංචි කරද්දිය. ඔහු ඇය වෙතින් බින්දේ යශෝදරාවකගේ වැනි ලයකින් උපන් ආදරයකි. ඉන් වැඩිපුරමාවේ මෘදු මිනිස්කමක සුවඳය, පෙරසිදු බවය. අරලියා හොලිඩේ රිසෝට් අනුරාධපුර ජනප්‍රියම හෝටලයක් කිරීමේ දැවෙන සිහිනය සැබෑවක් කර ගන්නට ඔහු නොවිදිනා දුක් විඳේය. ඒ උදෙසා ව්‍යාපාර සැලසුම් සකස් කරමින් අරවින්ද මෙලෙසම රෑ නොනිදා කල්පනා කළේය. පාන්දර මැදියම් රැයක හෝටලයේ සියලු සේවකයන් නිදාගත් මොහොතක ඔහු කොස්සක් රැගෙන මුළු හෝටලයේම අතු ගෑවේය. හැම කාමරයකටම ගොස් ඒවා නිසි ලෙස සකස් කළේය. ඇතැම් දවසක වැඩ නිමා කරද්දී පාන්දර 5:00 නොනිදා උන් බවක් නොවේ නම් තදබල නිදිමතක් ඔහුට නොදනුනේ. දුක් විඳින්නට බැරි කෙනෙකුට ජීවිත සිහිනවලට පණ දිය නොහැකි බව ඔහු දැනගෙන උන්නේය. එක ආත්මයක් සතුටු කිරීම වෙනුවෙන් මේ තරම් දුකක් විඳින්නේ ඇයිදැයි ඔහු නිකමටවත් තම හිතෙන් ඇසුවේ නැත. මහා පාන්දර වෙනතුරු මුළු හෝටලේම අස්පස් කරන ඔහු එහෙමම නාගෙන ඇඳගෙන ටයි පටියක් පළඳිමින් පිළිගැනීමේ කවුන්ටරේ වෙත ආවේය. ඒ අයව පිළිගන්නටය. ඇගේ හිත නිදහස් කරන්නට අරවින්ද ආශා කළේය. ඇගේ නෙතට රසඳුනක් එවන්නට ඔහු දුක් විඳේය. ඇගේ බලාපොරොත්තු හෝටලයයි සිතා ඒ උපරිම සාර්ථකත්වයකින් කරන්නට දහදිය මහන්සිය හෙළුවේය.
ඇගේ සිහිනේ ඇරලියා හෝටලය අනුරාධපුර ජනප්‍රියම හෝටලය වේම නම් ඒ සිහිනය ඉටුවන තුරු ඔහු පස්සවත් හැරේ බැලුවේ නැත. ඒ සියල්ල කළ පසු ඇය, "මගේ රත්තරන්, දැන් හෝටලෙන්න මේ මාව බලාගන්න" යැයි කීවාය. අර වෙන්දේ වචනවලින් වැවුලා ගියය, හිරිවැටිය ගියය. නිමල නිර්මල නිකැලැල් අනුරාගයකින් බොළඳ වූ දෙනතින් තමා දෙස බලාවුණු යුවතියගේ දෙතොල තමා සිපගත්තේ ඒ පොරොන්දුවට ආත්මයක් දෙන්නටය. දැන් සියල්ල සිදුවේ හමාරය. ප්‍රාර්ථනා ගියේ තම දෙපා පවා සිපවැඳ බව ඔහු සිහි කළේ උතුරා ගිය කරුණා හැඟීමෙනි. දැන් දෙවන සටන පටන් ගත යුතුයයි ඔහුගේ දෛවය ඔහුට කීවේය. අහතර මල නෙලා ගත්තාද නොවේ නම් වැටුනාද කියා ඔහු දන්නේ නැත. ඇත්තනම් නෙලා ගන්නට ගහ පාමුලට වී සිටියදී මලම හිතා දෝතට වැටුණු බවය. එසේ ඕ කල පූජා කටයුතු බව වැඩිය. තම පපුතුරේ නිදාවුන් ගැහැණු දරුවාගේ මුහුණේ වූ පරමානන්දය අරවින්ද සිහි කළේය. සඳ එළිය වැටුණු ඇගේ මුහුණේ වූයේ නිවේ සැනසී ගිය පෙම් පාටකි. එසේ අය සිනහසෙන්නේ ජීවිතය අදපටන් නිදහස් යැයි සිතන නිසාය. ඒ ආදර දෝත මැද තබා ඇය ගියේ ඉතිරි සියල්ලම තමා බලාගන්නා බවට දැඩි විශ්වාසයකිනි. දැන් මේ ආත්මය පූජා කරහෝ බලාපොරොත්තුව රැකිය යුතුය. පටන් ගන්නේ කොතනින්ද? ප්‍රාර්ථනා නෙළුම් දෙනිය පරම්පරාවේ බඩ පිසිය. එකම දුවය. ඇගේ අත සමාජ සම්මතයන් තමාට නොදෙන බව ඔහු දනී. අනික දෛවයේ සුරත බලහත්කාරයෙන්ම ගෙන තවත් සුරතක් හා පටලවා ඇත. ප්‍රාර්ථනාගේත් ප්‍රියලාල්ගේත් මංගල්‍යයට බොහෝ දේ දැන් සිදුවෙමින් පවතින බව අරවින්දට රහසක් නොවේ. සියල්ල කළ යුත්තේ රහසිගතවය, සැලසුම් සහගතවය. දෛවයේ තව වසරක් දෙකක් තමාට දුන්නා නම් මීටත් වඩා ලස්සනට මේ සටන කෙරීමට තිබුණේ. සමහර විට මේ සටන අතරමඟදී තමාට හොරලියා හෝටලය හැරදමා යන්නට සිදුවිය හැක. තමා සාදාගත් දේවාලයේම සිටින්නට හැම දෙවියෙකුටම වරම් නැත. පරාජිතයෙකු ලෙස අනුරාධපුරයෙන් යා නොහැක. ඊටත් වඩා පරාජිතයෙක් ලෙස අනුරාධපුරයට පා තැබිය නොහැක. කොතනින් හෝ පටන් ගත යුතුය. ඔහු සිතුවේ පමණකි.